සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාම CJ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න thumbnail එක දකින්න ඇති මොකක්ද කතා කරන්න යන්නේ කියන එක දැනටමත් දන්නවා ඇති. හැබැයි මේ වීඩියෝ එකේ කතා කරන්නේ XM broker-ව focus කරලා විතරක් නෙවෙයි. හරි, ඔයා ට්‍රේඩ් කරනවා නම් ඔයා Binance එකේ වෙන්න පුළුවන්, crypto field එකේ, forex market එකේ ඕනේ broker කෙනෙක් ට්‍රේඩ් කරනවා වෙන්න පුළුවන්. ඔයාට මම මේ වීඩියෝ එක විනාඩි 15කට 20කට සීමා කරනවා. පුළුවන් නම් skip නොකර බලන්න, ලොකු දෙයක් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. මම එහෙම කියන්න හේතුව පහුගිය ටිකේ ඔයාලට මතකයි මම නිතරම කියපු දෙයක් තමයි මගේ customer service එකේ message ගොඩක් fill වෙලා තියෙන, ඒකට reply කරනවා කියලා. ඉතින් මේ වගේ තියෙන ප්‍රශ්න ඊළඟට Facebook එකේ විවිධ pages වල යන share වෙන post, හරි YouTube එකේ විවිධ අය කරන video, හරි Instagram එකේ, TikTok එකේ හැම තැනම තියෙන දේවල් එක ගොඩාක් අය මේ XM කියන broker-ට විවිධ චෝදනා එල්ල කරනවා. හරි, මොකද මමත් මේකේ ට්‍රේඩ් කරනවා, මමත් ඔයාලට ඔය වීඩියෝ පවා ෂෙයා කරලා තියෙනවා. gold market එක කියන එක, ඒ කියන්නේ XAU USD කියන එක gold විදිහට පෙන්නන්නේ, ඒක ඔයාලා දන්න XM එකේ. හරි, ඒක මමත් XM එකේ ට්‍රේඩ් කරනවා. එතකොට මටත් ඒක ප්‍රශ්නයක් වෙනවා. මම මේවට හරි උත්තරයක් අර මට WhatsApp message දාලා තියෙන අයට, Telegram message දාලා තියෙන අයට කිව්වා වීඩියෝ එකකින්ම share කරන්නම් කියලා. එහෙම කිව්වේ මේක in detail පැහැදිලි කරලා දෙන්න message එකක් type කරලා කරන්න බෑ. ඒක පළවෙනිම දේ. ඉතින් එකින් එක කතා කරනවා. පළවෙනිම දේ තමයි මේ forex market එකට එනකොට ඔයාලා trading කියන subject එකට ආවහම, හරි ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එකට ආවම ඔයාලට තෝරගන්න වෙනවා අංක එකටම බ්‍රෝකර් කෙනෙක්. හරි, ඔයා ට්‍රේඩ් කරන්නේ කොයි බ්‍රෝකර්ගෙද කියන එක. එතකොට ඔයාලා දන්නවා CJ channel එකේ මම ට්‍රේඩ් කරන්නේ XM බ්‍රෝකර්ගේ, ඊළඟට IC marker, ඊළඟට XNS. හරි, මේ තුනේනේ. මීට අමතරව තව ඕගොල්ලෝ දන්න ඕන තරම් බ්‍රෝකර්ස්ලා ඉන්නවා. උදාහරණ විදිහට ගත්තොත් Node FX තියෙනවා. හරි, ඊළඟට Octa FX තියෙනවා. හරි, ඊළඟට ඔයාලට මතකයි අපි ප්‍රෝග්‍රෑම් එකකුත් කරා FBS එක තියෙනවා. හරි, බයිනරි එහෙම නැතිනම් දැන් ඩිරේව් කියන සයිට් එක තියෙනවා. හරි, ඊළඟට Paper Stone කියලා තියෙනවා. හරි, ඔය විදිහට ගත්තොත් අපේ කාලේ අපරාධ ගොඩාක් බ්‍රෝකර්ස්ලා දව ඉන්නවා. හරි, එතකොට අපි මේ බ්‍රෝකර්ස්ලා තෝරගන්නකොට විවිධ දේවල් බලනවා. හරි, කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕනේ බ්‍රෝකර් කෙනෙක්ව දාගෙන ට්‍රේඩ් කරා යන්න පුළුවන්. එතකොට මම මේ බ්‍රෝකර්ස්ලා 3 දෙනාගෙම වැඩ කරන්නේ ඇයි කියන එක ඔයාලට පැහැදිලිව කියලා දීලා තියෙනවා. එතකොට XM කියන බ්‍රෝකර්ගේ අපිට ඩිපොසිට් විත්ඩ්‍රෝවල් ඉන්ස්ටන්ට් කරගන්න පුළුවන්. ලෝකල් ඩිපොසිටර්ස්ලා ඉන්නවා. එතකොට සිංහලෙන්ම කස්ටමර් සර්විස් එක දෙනවා. හරි, ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා. එතකොට IC market එකේ raw spread account තියෙනවා. එතකොට එයාගේ ඩිපොසිට් විත්ඩ්‍රෝවල් වලට අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැනට තියෙන ස්ක්‍රිල් සහ net-ල විතරයි. හැබැයි එයාගේ හොඳ entry ටිකක් ගන්න පුළුවන්, perfect entry ටිකක්. මොකද ඔයාලා දන්නවා IC market එකේ raw spread account එක perfect scalping trader කෙනෙක්ට. හරි, XNS එකත් අපි use කරන්නේ හොඳ trade කරන්න පුළුවන්, ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ හොඳ broker කෙනෙක්. එයාගේ IC market එකට වැඩි deposit and withdrawal option ගොඩක් තියෙනවා. හරි, එතකොට ඔය කතාව පැත්තකින් තියමු. එතකොට දැන් මෙතන තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ brokers-ලා 3 දෙනෙක්ගේ වැඩ කරන්නේ ඇයි. හරි, ගොඩක් අය අහලා තිබුණ දෙයක් තමයි ඇයි CJ ඔයා වෙලාවකට IC market එකේ screenshot share කරනවා, වෙලාවකට XM එකේ, වෙලාවකට XNS එකේ, ඇයි ඔයා මේ brokers-ලා 3 දෙනෙක් එක්ක වැඩ කරන්නේ? හරි, පළවෙනිම දේ අපි trading කරන්නේ. හරි, එතකොට මට ඕනේ risk එක minimize කරගන්න. මගේ risk එක minimize කරගන්න. risk එක minimize කරගන්න කියන්නේ ඔයාලා ගොඩක් අය අහන දෙයක් තමයි මේ brokers-ලා 3 දෙනාගෙන් හොඳම broker කවුද? ඔක්කොම එකයි. එතකොට මෙයාලා මගෙන් අහනවා තව 100ට 100ක් ෂුවර් කරන්න පුළුවන් බ්‍රෝකර් කෙනෙක් ඉන්නවද? මට මේ බ්‍රෝකර්ස්ලා කිසිම කෙනෙක් 100ට 100ක් ෂුවර් කරන්න බෑ. හරි, එතකොට ඔයාලා හිතන්නේ මොකක්ද CJ මේ කියන්නේ යන්නේ කියලා. නෑ, රියැලිටි එක මේක. මොකද ඔයාලා හිතන්න IC market එක එකපාර ලංකාවෙන් යනවා, XNS එක එකපාර ලංකාවෙන් යනවා, ඔක්කොම account එක delete කරලා XM එකත් යනවා. හරි, එහෙම වුණොත් මේකට ඔයාලා රිස්ක් එකක් මැනේජ් කරගන්න නැතුව ඔයාලා මේකට තියෙන දේවල් හැම දෙම වියදම් කරලා ඩිපොසිට් කරලා තියෙනවා නම්, ඔයා එක බ්‍රෝකර් කෙනෙක් මතම ඩිපෙන්ඩ් වෙනවා නම්, ඔයා ඒ කරගන්න ලොකුම මෝඩකම. අන්න ඒ නිසයි මම බ්‍රෝකර්ස්ලා 3 දෙනෙක් අතර
මගේ කැපිටල් එක ෂෙයා කරලා තියෙන්නේ. එතකොට XM එකට මොන හරි ප්‍රශ්නයක් වුණොත් IC market සහ Xness තියෙනවා. IC market එකට ගැටලුවක් වුණොත් XM එක සහ Xness එක තියෙනවා. Xness එකට ගැටලුවක් වුණොත් IC market සහ XM එක තියෙනවා. පැහැදිලිද? එතකොට කිසිම වෙලාවක ඔයාගේ සම්පූර්ණ ෆියුචර් ප්ලෑන් එකම ඔයා ෆුල් ටයිම් ට්‍රේඩ් කරන්න බලාගෙන ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඉන්කම් එකක් ගන්න ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයාගේ සම්පූර්ණ ෆියුචර් ප්ලෑන් එකම එක බ්‍රෝකර් කෙනෙක් මත ඩිපෙන්ඩ් කරන්න එපා. එයාට කිසියම්ම දෙයක් වුණොත් මොනියම්ම අපිට කියන්න බෑනේ. මොකද අපි ගිහිල්ලා සල්ලි ඉල්ලන්නද? නෑනේ. අපි ලොකු සල්ලිකාරයොත් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න තමන්ගේ රිස්ක් එක මැනේජ් කරගන්න තමා මම මෙන්න මේ විදිහට රිස්ක් මැනේජ් කරන්න තමා බ්‍රෝකර්ස්ලා 3 දෙනෙක් දාගෙන තියෙන්නේ. එතකොට හිතන්නකෝ මං ගාව තියෙන ඉන්වෙස්ට් කරන්න ඩොලර්ස් 1000යි කියලා. එහෙනම් අපි මේක හරියටම බෙදා ගන්න ඕනේ. ඉතින් අපි හිතමු ඩොලර් 1200යි කියලා. හරි, ඩොලර් 1200ක් නම් තියෙන්නේ. මට මේක පුළුවන් ඩොලර් 400 ගානේ මේ බ්‍රෝකර්ස්ලා 3 දෙනාට ඩිපොසිට් කරන්න. පැහැදිලිද? එතකොට මේකේ තියෙන ප්‍රධානම දේ තමයි අපේ රිස්ක් එක මැනේජ් කරගන්න පුළුවන්. ඔන්න ගොඩක් අය අහලා තිබුණු පළවෙනිම දේ ඔක. බ්‍රෝකර්ස්ලා 3 දෙනෙක් එක්ක වැඩ කරන්නේයි මොකක්ද මෙහෙම කරන්න හේතුව? ඔන්න ඒකට මම ඕගොල්ලන්ට උත්තරේ දුන්නා. රිස්ක් එක මැනේජ් කරගන්න ඕනේ. මොකද මම ෆුල් ටයිම් ට්‍රේඩ් කරනවා. එතකොට මට තියෙන රිස්ක් එක අවම කරගන්න නම් මම එක ආයතනයක් මත ඩිපෙන්ඩ් වෙලා බෑ. ආයතන කීපයක වැඩ කරන්න ඕනේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. හරි. අනිත් එක තමයි ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ XM එකේ ඩිපොසිට් කරන්න තියෙන එකේ රිස්ක් එකක් තියෙනවා. විඩ්‍රෝවල් කරන්න දෙන්නේ නැහැ. account suspend කරනවා. හරි. ඕකේ පළවෙනිම දේ ඔයාට මතක ඇති මම දැන් මේ ටික අයින් කරන්න. හරි. මතක ඇති XM එකෙන් අපිට දුන්නා $30 bonus එක. හරි, මේ bonus එක දෙනකොට තමයි XM එකේ ගොඩාක් ප්‍රශ්න ගැටලු ආවේ. හරි, XM එකේ මේව ප්‍රශ්න තමයි ඔයා profit කරයි යනවා, IP වෙනස් වෙනවා, වෙන device වලින් log වෙනවා, ඒවත් එක්ක ඔයාට profit එක withdraw කරන්න දෙන්නේ නැහැ, profit එක zero කරලා දානවා. ඔය වගේ ප්‍රශ්න ගැටලු කීපයක් ආවා. හැබැයි දැන් XM එකේ $30 bonus එක දෙන්නේ නැහැ. හරි, මේකටත් ප්‍රධාන හේතුව මට කතා කරපු අය ඉන්නවා තමන්ගේ එක ඩිවයිස් එකෙන් account 50 60 හදපු අය, 30 40 හදපු අය, 20 30 හදපු අය. එතකොට කිසිම බ්‍රෝකර් කෙනෙක් කැමති වෙන්නේ නැහැ නේ මේ account එකක් හදන්න. ඒ කියන්නේ එයා එක වෙල්කම් බෝනස් එකක් විදියට දෙන්නේ. අපේ ලංකාවේ අය කරන වංචනික වැඩ නිසා තමයි ওই ගැටලු වෙන්නේ. හරි, හැබැයි කවුරුත් තමන්ගේ වැරද්ද කියන්නේ නැහැ. හරි, දැන් අර Facebook එකේ group වල පවා share කරන්නේ XM එකේ $30 bonus එකක් දෙනවා කියන එක දෙන්නේ නැහැ. මෙහෙම. හැබැයි එයා කියන්නේ නැහැ එයා account 4ක් 5ක් open කරලා ඒකේ withdraw ලුත් අරගෙන අන්තිම එකේ තමයි මේ check වෙලා withdraw දෙන්නේ නැති එක නවත්තලා තියෙන්නේ කියලා. හරි, එතකොට සමහරු ඉන්නවා මැරිච්ච අයගේ identity වලට පවා account හදලා මේ $30 trade කරන් කියලා. ඉතින් මේක එක ප්‍රශ්නයක්. තමන් අවංක වෙන්න. හරි, තමන් අවංක වෙන්න නැතිනම් මොකද ඒ මැසේජ් වල තියෙන දේවල් කතා කරලා XM එකේ කස්ටමර් සර්විස් එකත් එක්ක කතා කරාම, හරි, account suspend වුණා කියන ඒවා, account block වුණා කියන ඒවා, මට withdrawal දෙන්නේ නැහැ කියන ඒවා, මේ හැම දෙයක්ම කතා කරලා HR එකත් එක්ක, account managers ලත් එක්ක, affiliate managers ලත් එක්ක අපි කතා කරාම අපි දැක්ක දේ තමයි ඒ හැම දෙයකටම හේතුව අදාළ client වැරද්ද. හැබැයි client එයාගේ වැරද්ද එයා හංගගෙන එයා එළියට දාන්න වෙන එකක්. හරි, ඒ කියන්නේ ඇත්තම මේක අවංකව කරන කට්ටියන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. යාට genuinely මේකෙන් හම්බ කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ට්‍රේඩින් වල. හැබැයි වංචනික වැඩ කරලා කොයි යම්ම මොහොතක හෝ ඒක එකපාරක් බ්ලොක් වුණ ගමන් කෙනින්ම බයින්නේ බ්‍රෝකර් වැරදි. නැත්නම් ඒක ප්‍රොමෝට් කරන, ඒක ගැන හඳුන්වා දෙන CJ channel එක වැරදි. හරි, ඔන්න එතකොට පළවෙනිම දේ එක 99%ක්ම මට ප්‍රශ්න දාලා තිබුණා XM එකේ. ඊයේ දවසේ කතා කරලා බලනකොට වැඩි ප්‍රමාණයක් තිබුණේ තමන්ගේ වැරදි. ඒ කියන්නේ අදාළ කෙනා කරගත්ත වැරදි. හරි, එතකොට ඔන්න මේ ප්‍රශ්නෙත් ඉවරයි. ඊළඟ දේ තමයි ස්කැමර්ස් ලට වෙනවා ඩිපොසිට් විඩ්‍රෝවල් කරද්දි. ඉතින් මම ඕගොල්ලන්ට XM එකට ඩිපොසිට් විඩ්‍රෝවල් කරන්න ලෝකල් ඩිපොසිටර්ස්ලා හඳුන්වලා දීලා තියෙනවා. හරි, ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාට රුපියල් වලින්ම XM එකේ ඩිපොසිට් විඩ්‍රෝවල් කරන්න පුළුවන් XM ලෝකල් ඩිපොසිටර්ගෙන්. එයාගේ කන්ටැක්ට් ඩීටේල් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. හරි, ඔයාලා කැමති නම්
එයාට කතා කරලා ඕනේ ඩොලර්ස් ප්‍රමාණයක් ඩිපොසිට් කරගන්න විඩ්‍රෝල් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ඒක එකක්. අනිත් එක මේ ඩිපොසිට් කරන එකේදී පළවෙනිම දේ තමයි. හරි. මේක කතා කරන්න ඕනේ ඩිපොසිට් අමවුන්ට් එක. හරි. මම මේක කලින් වීඩියෝ වලත් කියලා දීලා තියෙනවා. ඔයා බලන්න ඕනේ ස්කිල් එකක් හදාගෙන යම් කිසි ටැලන්ට් එකකට ට්‍රේඩ් කරන්න, self trade කරන්න. හරි. එතකොට ඔයාට ඩොලර් 50ක් කියන මුදල හොඳටම ඇති ඔයාගේ account එක up කරයි යන්න. හරි. ඔයා හරි skill එකක් නැතුව, හරි money management එකක්, risk management එකක් කිසිම දෙයක් නැතුව ඔයා ඩොලර් 10000ක් දැම්මත් වැඩක් නැහැ. ඔයා ඔයාගේ account එක සම්පූර්ණයෙන්ම loss කරගන්න. හරි. ගොඩක් අයට වෙන්නේ මෙන්න මේක. එතකොට ඔයා දන්නවනේ කොහොමවත් trading වලින් 95%ක්ම වෙන්නේ මොකක්ද? loss වෙන එක. එතකොට 105ක් තමයි win කරන්නේ. එතකොට ඔයා බලන්න ඕනේ හැමෝම කරන දේවල් කරලා හැමෝම ට්‍රේඩ් කරන විදිහට ට්‍රේඩ් කරලා 95 ගොඩට දෙන්නද නැත්නම් කවුරුත් කරන්නේ නැති බොහොම සුළු පිරිසක් කරන දේක් කරලා මේ ගේම් එකෙන් win කරන්නද කියන එක ඔයා තීරණය කරන්න. හරි. ඒ නිසා මම කියන්නේ මේ දේවල් අත්දැකීමෙන් මමත් loss වෙලා මටත් කරගන්න දෙයක් නැතුව ඉඳලා ඊට පස්සේ මේක හරි money management එකකට සරලව ඉගෙනගෙන තැනකට ආව නිසා. හරි. ඒ නිසා කිසිම වෙලාවක ඩිපොසිට් කරන්න එපා. තමන්ගේ තියෙන දේවල් විකුණලා ණය වෙලා පොලියට අරගෙන වාහන රීෆිනෑස් කරලා වගේ විකාර දේවල් කරලා. එහෙම කරනවා නම් මම දැනුවත් කරව මට කතා කරවත් මම එයාව group එකකටවත් ඇඩ් කරන්නේ නැහැ. මොකද ඒ තරම් ගොන් වැඩක් නැහැ එයා කරන. ඔයා ට්‍රේඩින් වලට ආයෝජනය කරන්ඩ තමන්ට නැති වුණත් කමක් නැහැ කියලා හිත හදාගන්න පුළුවන් මුදලක්. හරි. ඔයා හිතන්න ඔයාගව ලක්ෂයක් තියෙනවා. ඒකෙන් ඔයා ලක්ෂේ තියාගෙන ඉන්න FD එකක් දාලා ඔයාට තියෙන සම්පූර්ණම ගාන ලක්ෂය විතරයි හදිසි අසනීපයක් වුණත් දෙමෝපියට කරදරයක් වුණත් වෙන කිසිම දෙයක් නැහැ ඒ ලක්ෂය විතරයි. ඔය ලක්ෂෙම දාලා ට්‍රේඩ් කරලා ඕකෙන් 20000ක් විතර loss වුණ ගමන් ඔයාගේ සයිකොලොජි සම්පූර්ණයෙන්ම අවුල් යනවා. හරි. ඒ නිසා එහෙම කරන්න එපා. හැම වෙලේම තමන්ට නැති වුණත් කමක් නැහැ කියලා හිතන මුදලක් විතර ආයෝජනය කරන්න ට්‍රේඩින් වලට. එතකොට ඔයාලට එන ප්‍රධානම ප්‍රශ්නේ මයින් කන්ට්‍රෝල් එක නැති එක නැත්තරම නැති වෙලා යනවා. මොකද මනස බොහොම නිදහස්ව නිරවුල්ව තියෙන්න ඕන ඔයාලට ට්‍රේඩ් කරන්න හරි තීරණ ගන්න. මාකට් එකේ ඔයා ගන්න තීරණ වැරදි කියන්නේ දවස් අවසානයේ සතිය අවසානයේ ඔයාගේ ට්‍රේඩ් හිස්ටරි එකත් අනිවාර්යෙන් loss කියන එක. හරි. හරි වෙලේ හරි තීරණේ ගත්තේ නැතිනම් හරි දැනදී හරි ප්‍රොෆිට් එක බුක් කරගත්තේ නැතිනම් ස්ටොප් ලොස් එක දාලා එවලේ ලොස් එක බාරගත්තේ නැතිනම් මාකට් එක මූණාට පස්සේ account එක wash වුණාට පස්සේ ඔයා කනගාටු වෙලා දුක් වෙලා කිසිම තේරුමක් නැහැ. හරි. ඒ නිසා ඒ ගොන් වැඩ කරන්න එපා. ඒවා කරලා මට කතා කරන්නත් එපා. දැන් මට තියෙන message වලින් message 92ක්ම තියෙන්නේ ඩොලර් සිල්ලලා. හරි. ඉතින් මම පුළුවන් තරම් කට්ටියට share කරලා තියෙනවා, donate කරලා තියෙනවා. හැබැයි එකම කෙනා නැවත නැවත එක්කෙනෙක් ඉන්නවා 17 වාරක් මම ඩොලර්ස් දීලා තියෙනවා. හරි. ඉතින් එහෙම වෙන්න එපා. ඒ කියන්නේ මමත් සපෝට් එකක් නේ දෙන්නේ. එතකොට මට ට්‍රේඩ් කරන්න තියෙන ටයිම් එක වැය කරලා ඕගොල්ලන්ට වීඩියෝ හදලා ෆ්‍රී එඩියුකේට් කරලා උදේට ඇනලයිස් වීඩියෝ එක දීලා සිග්නල් ටිකක් දීලා ඕගොල්ලොත් එක්කම ට්‍රේඩ් කරලා ඉතින් එච්චර දෙයක් කරනකොට තවත් ප්‍රෙෂර් එකක් දෙන්න එපා. එතකොට ඔයාලා පුළුවන් තරම් try කරන්න ඕනේ හරි දෙයක් කරගන්න. හරි. එතකොට ඔන්න XM එකේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ ඩිපොසිට් කරන එක. XM නෙමේ කොයි බ්‍රෝකර්ගේ වුණත් ඩිපොසිට් කරනකොට කිසිම වෙලාවක අනවශ්‍ය අවදානමක් අනවශ්‍ය රිස්ක් එකක් අරන් ඩිපොසිට් කරන්න එපා. තමන්ට නැති වුණත් කමක් නැහැ කියලා හිතන මුදලක් විතරක් ඩිපොසිට් කරන්න. හරි. ඔන්න ඒ ප්‍රශ්නේ ඉවරයි. අනිත් එක තමයි XM එකේ ගොඩාක් අය කරන දෙයක් තමයි මෙන්න මේ ඇඩිෂනල් account. හරි. ඇඩිෂනල් account 10 15 හදන කට්ටිය ඉන්නවා. එහෙම හදලා ට්‍රේඩ් කරන්න එපා. හරි. ඒ වගේදී තමයි අනවශ්‍ය ගැටලු ප්‍රශ්න ඉන්නේ. තමන්ට මතක නැහැ තමන් කොයි platform එකේද ට්‍රේඩ් කරන්නේ. තමන් කොයි එකේද inter transfer කරලා ට්‍රේඩ් කරලා withdraw එක දැම්මේ. හරි. account ගොඩාක් තියෙනවා. ඒ නිසා additional account 3කට 4කට සීමා වෙන්න එතනින් එහාට ලොකුවට account හදාගෙන මේකේ දඟලන්න යන්න එපා. ඒක එකක්. ඒක ඔයාගේ account එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අනිත් දේ. අනික තමයි same device එකෙන් හරි account ගොඩාක් හදන්න එපා. account දෙකක් තුනක් වගේ ඕකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට ඊයේ කතා කරපු එක්කෙනෙක් හිටියා account 19ක් හදලා තියෙනවා එකම device එකකින්. අන්තිමේ මෙයාට withdrawals දීලා නැහැ IP check වෙලා. ඉතින් ඕක
එක්ම් එකට චෙක් නොවෙන්න තාක්කල් හොඳයි. චෙක් උනු ගමන් දැන් මෙයාමට කෙලින්ම කිව්වේ සීජේ ඔයා එක්ම් එක ප්‍රොමෝට් කරනවා, ඒ වුණාට එක්ම් එකේ මගේ account එක හදලා මම ඩොලර් 20ක් ඩිපොසිට් කරා, මට දැන් withdraw දෙන්න මොකක්ද form එකක් fill කරන්න කියනවා. ඒක අන්තිමේ හොයලා බලපුවාම live chat එකට ගිහිල්ලා එයා ඒ එකම device එකෙන් account 19ක් හදලා. එතකොට 19 වෙනි account එකේ තමයි මෙයාට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. මොකක්ද හේතුව කියලා බලපුවාම එයා එක එක ප්‍රොමෝෂන් වලට කම්පිටිෂන් වලට ජොයින් වෙන්න පවුලේ යාළුවන්ගේ හැමෝගෙම account වලට හදලා එකම phone එකකින්. හරි, ඒ වගේ ගොන් වැඩ කරන්න එපා. හැබැයි එයා මුලදී බැනගෙන ආව XM එකට මම කතා කරලා හරි ප්‍රශ්නේ මෙන්න මේක හින්දා තමයි ඔයාට මේක හම්බුනේ නැත්තේ කියන එක බලපුවාම අන්තිමේ වැරද්ද බාරගත්ත සමාවෙන්න කිව්වා. මම එයාට කිව්වා මල්ලි කෙනෙක්ට ඇඟිල්ල දික් කරනකොට හොඳට හිතලා බලන්න, මේක මම මෙයාට ඇඟිල්ල දික් කරනකොට මගේ අතේ වැරද්දක් නැද්ද කියන එක. මොකද ගොඩාක් අය හොඳ කරනකම් හරියනකම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මොන හරි ප්‍රශ්නයක් වුණොත් තමන්ගේ වැරද්ද වුණත් වෙන කෙනෙක්ට තමයි ඒක දාන්න යන්නේ. හරි, ඒක හොඳටම දැක්ක දෙයක් හින්දා තමයි මම මේ ෂෙයා කරන්නේ. මොකද ගොඩක් අයට මේ ප්‍රශ්නේ ඇති. හරි, ඕක අනිත් එක. අනිත් එක තමයි තව කීප දෙනෙක් කරලා තිබුණා එයාලගේ ඩිපොසිට් කරපු එක විඩ්‍රෝ කරන්න දෙන්නේ නැහැ කිව්වා. එයාලා ට්‍රේඩ් කරලා නැහැ. හරි, ට්‍රේඩ් කරලා නැහැ. හරිද, එයාලා කරලා තියෙන්නේ ඩොලර් හිතන්නකෝ දැන් 1000ක් විතර. අපි උදාහරණයක් ගමු, ඩොලර් 1000ක් ඩිපොසිට් කරලා ඒ ඩිපොසිට් කරපු ඩොලර් 1000 සතියක් දෙකක් තුනක් තියාගෙන එයා ඊට පස්සේ කරලා තියෙන්නේ ඒක විඩ්‍රෝ කරලා. හරි, එයා කරලා තියෙන්නේ ඩිපොසිට් ඇන් විඩ්‍රෝ විතර. පැහැදිලිද? එතකොට XM එකේ ඔයාට හරි විදිහට ට්‍රේඩ් කරන්න ප්ලැට්ෆෝම් දීලා තියෙනවා. එතකොට මෙහෙම ට්‍රේඩ් කරන්න නැතුව ඩොලර්ස් හොර නිකන් බැංකුවක දානවා වගේ ඩොලර්ස් ටික දාලා තියලා සතියකින් දෙකකින් මාසෙකින් අවුරුද්දකින් ආයෙ එළියට ගන්න ඒගොල්ලෝ ඒකට ඇක්සස් දෙන්නේ නැහැ. හරි, ඒකට දැන් විවිධ කතා ඔයගොල්ලෝ කියයි. හැබැයි ඒගොල්ලන්ගේ තියෙන රෙගියුලේෂන් එක ඔයාලා ඉස්සරලමර ටික් දාන අර රෙගියුලේෂන් ටික බලන්න, කියවලා බලන්න. හරි, එතකොට ඔයා ට්‍රේඩ් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. සතියට එක ට්‍රේඩ් එකක් හරි වැටෙනවා නම් ගැටලුවක් නැහැ. එහෙම නැතුව ඩිපොසිට් කරලා ඔයා ඒක අවුරුද්දක් දෙකක් තියලා ආයෙ විඩ්‍රෝ කරන්න යනකොට යම් කිසි ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකට අපිට කරන්න දෙයක්වත් නැහැ. හරි, ඒගොල්ලෝ කලින් දැනුවත් කරලා තියෙනවානේ. ඒ නිසා ඔන්න ඔය දේවල් ටික කියන්න ඕන නිසා මම මේ වීඩියෝ එක කරේ. හරි, එතකොට සමරයිස් කරොත් XM එක කියන තරම් අවුල්ද? හැබැයි මම දකින විදිහට XM එක කියන තරම් අවුලක් නැහැ. මොකද මමත් පර්සනලි ට්‍රේඩ් කරනවා, හොඳ ප්‍රොෆිට් එකකට ගිහිල්ලා තියෙනවා, හොඳ ප්‍රොෆිට් එකක් අරන් තියෙනවා, විඩ්‍රෝ කරලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් මට මේ වෙනකම් වෙලා නැහැ XM එකෙන්. ඉදිරියට එහෙම වෙන්නේ නැති වෙයි කියලා අපි හිතමු. හරි, එතකොට ඔයාලා බලන්න ඕනේ තමන්ගේ රිස්ක් එක හැම වෙලේම මිනිමයිස් කරගෙන ගන්න පුළුවන් අඩුම රිස්ක් එක අරගෙන. එක බ්‍රෝකර් කෙනෙක් මත යැපෙන්නේ නැතුව බ්‍රෝකර්ස්ලා කීප දෙනෙක්ට ඩිපොසිට් කරනවා නම් ඒක ඔයාලගේ කැමැත්ත. එහෙම දාලා තමන්ගේ රිස්ක් එක මැනේජ් කරගෙන හරි විදිහට සෙටප් එක හදාගන්න. එහෙම නැතුව තමන්ගේ වැරදි අඩුපාඩු ටික වහගන්න වෙන බ්‍රෝකර් කෙනෙක්ට බනින්න යන්න එපා, විවේචනය කරන්න යන්න එපා. බ්‍රෝකර් කෙනෙක් විතරක් නෙමෙයි, මේක ඔයාගේ පුද්ගලික ජීවිතයටත් අදාළයි. හරි, එතකොට තමන් ඉන්නේ හරි පැත්තේද, තමන් කතා කරන්නේ හරි දෙයක්ද කියන එක මුලින් බලලයි. එහෙම නැතුව අර නිකන් ආවට ගියාට වෙන කෙනෙක් කියන පළියට Facebook post එකක් දැක්ක පළියට මට කතා කරලා CJI මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, ඔයා මේක දන්නේ නැද්ද? XM එකේ withdrawal දෙන්න ඇලු, account එක හදලා අවුරුදු 2යි 3යි ඔය වගේ කතන්දර මගෙන් අහන්න යන්න එපා. හරි, ඒ අවශ්‍ය අයට මම පිළිතුරු දීලා තියෙනවා. හැම වෙලේම try කරන්න මේ online field එකේ scammers ලා ගොඩයි, ප්‍රශ්න ගොඩයි. මම ඒකේ deposit withdrawal උත් නවත්තලා තියෙන්නේ. ගොඩක් හොරු කියන්නේ නැහැ තමන්ගේ අඩුපාඩුවක් තියෙනවායි කියලා. හැම වෙලෙම දික් කරන්න ඇඟිල්ල වෙන කෙනෙක්ට. ඒක තේරුම් අරගෙන කෙනෙක්ට චෝදනාවක් කරනකොට බොහොම හිතලා මතලා කල්පනා කරලා ඒක එල්ල කරන්න. මම හිතනවා පැහැදිලි නැති කියලා. ඒකට XM එකේ බ්‍රෝකර්ගේ ට්‍රේඩ් කරන්න බය වෙන්න එපා. දැනට තියෙන කන්ඩිෂන් එක අනුව කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඉස්සරහට මොනවා වේවිද කියලා මට 100%ක් ගැරන්ටි කරන්න බෑ. ඒක මට කරන්න බෑනේ. එතකොට මමත් එහෙම කියනකොට ඔයාලගේ සම්පූර්ණ අනාගතේ ප්ලෑන් කරගන්න තියෙන මුදල මේකට ආයෝජනය කරලා ඒක නැති කරගන්නත් එපා. ඒ තරමට මෝඩ වෙන්න එපා. හරි, රිස්ක් එකක් ගන්න. ඒ අරගෙන නැති වුණත් කමක් නැහැ කියලා ඉතන පොඩි මුදලක් විතරක් මේකට ආයෝජනය කරලා ට්‍රේඩ් කරා යන්න. අනික XM එකේ විතරයි ඕගොල්ලන්ට ට්‍රේඩ් කරනවටත් යම්කිසි පොයින්ට් ගාණක් ගෙවන්නේ.
හරි ලෝයලිටි පොයින් ගැන මම ඊයේ වීඩියෝ එකක් දැම්ම ඒක බලන්න ඒකේ පැහැදිලිව ෂෙයා කරලා තියෙනවා කොහොමද ඒක ක්ලේම් කරගන්න කියලා එතකොට ඔයා ට්‍රේඩ් කරන ලොට් ගන්න නම් ඔයාටම ක්ලේම් කරගන්න පුළුවන් XMP පොයින් ටික හරි ඒකෙන් ඔයාට ඩොලර්ස් ටික අරගෙන ඉක්විටි ප්ලස් කරගෙන ට්‍රේඩ් කරා යන්න පුළුවන් ඉතින් මේ වගේ ෆැසිලිටි එක රුපියල් වලින්ම ඩිපොසිට් විත්ඩ්‍රෝවල් කරගන්න ඊට අමතරව කස්ටමර් සර්විස් එක සිංහලෙන්ම වඩ ගන්න පුළුවන්. හරි සෙනසුරාදීද නැහැ සතියේ දවස් පහේ සිංහලෙන්ම වඩ කස්ටමර් සර්විස් එකේ ප්‍රශ්න ගැටලු කතා කර ගන්න පුළුවන්. ඉතින් ඒවා ගොඩක් ලොකු බෙනිෆිට්. හරි XM එකට බණින් අනිත් කාරණේ ස්ප්‍රෙඩ් එකනේ. ස්ප්‍රෙඩ් එක ලොකුවට කියා කරන්න දෙයක් නැහැ. ස්ප්‍රෙඩ් එක තමන් හරි ට්‍රේඩර් කෙනෙක් නම් ස්ප්‍රෙඩ් එක මැනේජ් කරගෙන ට්‍රේඩ් කරා යන්න පුළුවන්. හරි එනිසා ඒක ලොකුවට හිතන්න දෙයක් නැහැ. හැම වෙලේම තමන් රිස්ක් එක මැනේජ් කරගෙන එන්ට්‍රි ගන්නවා නම් කිසි ගැටලුවක් නැතුව හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. හරි ඉතින් කාලය විනාඩි 20ක් විතර ගියා විනාඩි 15කට සීමා කරනවා කියුවට වීඩියෝ එකේ කියපු දේවල් තේරුම් ගන්න රිස්ක් එක මැනේජ් කරගන්න එක බ්‍රෝකර් කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න එපා. තමන්ගේ කැපිටල් එක කීප දෙනෙක් අතර තියාගන්න එක ඉන්කම් සෝස් එකක් තියාගන්න එපා. බ්‍රෝකර්ස්ලා කීප දෙනෙක්ගෙන් ඉන්කම් එකක් එන විදියට තියාගන්න. එතකොට ඔයා ට්‍රේඩ් කරන බ්‍රෝකර්ස්ලා දෙන්නේ 3 දෙනෙක් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මයින්ඩ් එකත් රිලැක්ස්. මොකද එක බ්‍රෝකර් කෙනෙක් හදිස්සියේ ඔයා හිතන්නකෝ ඔයා කෙලින්ම විඩ්‍රෝවල් ටික සස්පෙන්ඩ් කරලා account ටිකත් close කරලා දැම්ම කියලා. ඔයාට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අයියෝ වගේ අනිත් ට්‍රේඩින් account දෙක තියෙනවා. ඔයාට ඒකෙන් යවස්සනට අර loss එක recover කරන් යන්න පුළුවන්. හරි ඒ නිසා අර ස්මාර්ට් විදිහට වැඩ කරන්න. එහෙම නැතුව අර හැමෝම කියන 95% කියන විදිහට මේව කරන්න එපා. ගොඩාක් අය උපදෙස් ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විසඳ ගන්න හදන්නේ තවත් ප්‍රශ්න ගොඩාක් තියෙන මිනිහෙක්ගෙන්. හරි නැත්නම් අසාර්ථක වෙච්ච මිනිහෙක්ගෙන්. එහෙම වෙන්න එපා. ඔයා ප්‍රශ්නයක් තියෙනවනම් ඔයා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බලන්න ඕනේ ඒ ප්‍රශ්නේ නැති කෙනෙක්ගෙන්. හරි ඔයා සාර්ථක වෙන්න හදනවනම් ඔයා ට්‍රේඩින් වලින් ප්‍රොෆිට් එකකට යන්න හදනවනම් ඔයා ඒ ප්‍රශ්නෙට විසඳුම හොයන්න ඕනේ ට්‍රේඩින් වලින් ප්‍රොෆිට් එකකට ගිය කෙනෙක්ගෙන්. නැත්නම් හැමදාම ට්‍රේඩින් වලින් ලොස් වෙන කෙනෙක්ගෙන් ඔයා ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ගියොත් ඔයාට හම්බෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ නිසා යථාර්ථය තේරුම් ගන්න, අවංකව වැඩ කරන්න, මම බෞද්ධ, අපි හරි දෙයක් කළොත් ඒකට අනිවාර්යෙන් රිටර්න් එකක් තියෙනවා. මම බොහොම වගකීමෙන් කියන්නේ ඔයා කරන දේට අදාළව ප්‍රතිඵල අනිවාර්යෙන් ඔයාට ලැබෙනවාමයි. ඒ නිසා අවංකව වැඩක් කරන්න, මහන්සි වෙලා කට්ට කාලා ගේම ගහන්න, ට්‍රේඩින් වලින් අනිවාර්යෙන් හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරලා යන්න. යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.